ආයුබෝවන් කියලා පිළිගන්න හැමෝම අද අලුත් වීඩියෝ එකක් කරන්න හිතුණා මේ අද දැන් මේ ලෝක පුරාම ව්‍යාප්ත වෙලා ලංකාව වගේම මුළු ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලා යන මේ කොවිඩ් වසංගතය ඒ ගෝලීය වසංගතයක් වෙලානේ තියෙන දැනට දැන් ඉතින් මේකෙන් ගොඩක් පීඩා විඳිනවා ජනතාව මිනිස්සු හැම රටකම මුළු ලෝකෙම ඉතින් දේශීයවත් මේකට ඖෂධ නිෂ්පාදනය වෙමින් පවතිනවා ඔය ඖෂධ නිෂ්පාදනය කරා පහුගිය කාලේ පුරාටම මේ ලොකු ආන්දෝලනයක් ඇතිවෙනවා මේ ඖෂධ පිළිබඳ දේශීය ඖෂධ පිළිබඳ ඉතින් මේ දේශීය ඖෂධ ගොඩක් සමාජයට ආවා මේ පැණි වර්ග කල්ක වර්ග ගුලි වර්ග පෙති වර්ග දුම් අල්ලන දේවල් විශාල සංඛ්‍යාවක් හැබැයි එකක්වත් මේ සාර්ථක ප්‍රතිඵල ගෙන දුන්නේ නැහැ මම හිතන්නේ ඒකට හේතුව තමයි මේක නිෂ්පාදකයාගේ තියෙන මේ වෘත්තිමය හැකියාව තමයි බලපාන්නේ මේකට. ඉතින් මම අද මේ අද වීඩියෝ කරන්න යන්නේ කොරෝනා වලට එරෙහිව සටන් ගන්න පුළුවන් බෙහෙතක් පිළිබඳව අද වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් මේ තියෙන බෙහෙත මේක නම තමයි එපිරිපයිස් කියලා තමයි මේකට නම දාලා තියෙන්නේ. නම බලපු ගමන් නම් කෙලින්ම නිකන් විදේශීය නිෂ්පාදනයක් වගේ පේනට මේක විදේශීය නිෂ්පාදනයක් නෙවෙයි. මේක 100%ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන දේශීය ඖෂධයක්. මේක ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබිලා තියෙන ඖෂධයක්. ගොඩක් සන්තෝෂෙන් කියන්න පුළුවන් මේක නිෂ්පාදනය කරන්නේ ආයුර්වේද වෛද්‍යවරියක්. ඔබට මතකද මේ ඩෙන්ගු උනට පහුගිය දවස්වල මේ බෙහෙතක් නිෂ්පාදනය කරා එක්තරා වෛද්‍යවරියක් නිෂ්පාදනය කරා. අන්න ඒ වෛද්‍යවරිය තමයි මේකත් නිෂ්පාදනය කරන්නේ. විශාල පරීක්ෂණ ගණනාවකට පසු තමයි මේක නිෂ්පාදනය කරලා දැන් වෙළඳපොළට නිකුත් කරලා තියෙන්නේ. මේ එපිපයිස් කියන බෙහෙත ඔබට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. මේක තියෙන්නේ ලංකාපුර වෙදමැදුර. ලංකාපුර වෙදමැදුර අලුත්වල අම්බලන්ගොඩ තමයි මේක ලබා ගන්න හැකිවන්නේ. මේක නිෂ්පාදනය කර වෛද්‍යවරිය තමයි මේ තරංගා කුමාරී වික්‍රමසූරිය. තරංගා කුමාරී වික්‍රමසූරිය කියපුවම ඕනම කෙනෙක් දන්නවා මේ වෛද්‍යවරිය දේශීය වෛද්‍යවරිය. එතුමියගේ නිෂ්පාදනයක් තමයි මේක. අම්බලන්ගොඩ වගේම ඒගොල්ලන්ගේ ශාඛා දෙකක් දැනට පිහිටවලා තියෙනවා. එකක් නිට්ටඹුවේ සහ අනිත් එක අනුරාධපුරේ. මේ තැන් දෙකිනු සහ ප්‍රධාන මධ්‍යස්ථානය අම්බලන්ගොඩ තැනුත් මේක මිලදී ගත හැකි ඔබට. එතුමිය කියන විදිහට මේ නිෂ්පාදනය කොරෝනා කොවිඩ් 19 කියන වෛරස ඇඟට ඇතුල් වෙලා තියෙනවා ආසාදිතයෙක් නම් මේ බෝතලයකින් ප්‍රමාණවත් වෙනවා ඔහු සුවපත් කරන්න. ඒ වගේම තමයි කොරෝනා ආශ්‍රිතෙක් නොවනවා නම් ඒ කියන්නේ තමන්ට වැළඳිලා නැත්නම් ඒත් මේක පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නම් වඩන්න. ඒ වගේම කුඩා ළමුන්ට වගේම ගර්භණී කාන්තාවන්ට පාවිච්චි කිරීම හැකියාවක් තියෙනවා මේක. ඒ වගේම ඕනම වයස් ප්‍රමාණික කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. හොඳ දැන්ට මේක හොඳ බෙහෙතක්. දැන්ටත් මේක පාවිච්චි කරපු අය ඉන්නවා. පාවිච්චි කරලා සමීප සුව වූ අය ඉන්නවා. හොයලා බලන්න පුළුවන් ඕගලන්ට. මේක පැණියක් නෙවෙයි. මේක බෙහෙතක්. අපි බලමු මේ කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ බෙහෙත. මේ තියෙන්නේ බෙහෙත්. මේකේ මිලිලීටර් 250ක බෝතලයක් තියෙන මේක. එපිරිපයිස් ඉමුනිටි ෆෝමියුලේෂන් කියලා තමයි යන්නේ මේක. අපි විවෘත කරලා බලමු. ඉතින් ඉතාම පැහැදිලි
විනිවිද පෙනෙන දියරයක් තියෙනවා එකේ පැණියක් කල්පයක් නෙවෙයි ඉතමත් ආරක්ෂාකාරී මේ නිෂ්පාදනය කියලා තියෙනවා ගොඩක් අය නිෂ්පාදනය කරේ පැණිනේ මේක පැණියක් නෙවෙයි බැලු බැලුමක් මම ඖෂධීය වෙනුමක් තියෙනවා මේ අසුරම වුණා අපනයන කිරීමේ තත්ත්වෙම නිෂ්පාදනය කළා ඒ වගේම තමයි ඖෂධීය වටිනාකම ඉතාමත් ඉහළයි මේ බෝතලයක් එක්කෙනෙකුට හොඳටම ඇති මේක විශේෂයෙන්ම කියන්න ඕනේ දෙන්නෙක් එකක් පාවිච්චි කරාට වැඩක් නැහැ ඒගොල්ලෝ කියන ප්‍රතිඵල සාර්ථක නැහැ කියලා ඒකෙන්ද එක බෝතලයක් එක්කෙනෙක්ට තමයි ඒගොල්ලෝ නිර්දේශ කරන්නේ ඒක නිර්දේශ කරනවා මේ මාත්‍රාවක් තියෙනවා අපි බලමු මාත්‍රාව කොහොමද කියලා මේ තියෙන්නේ මේ වගේ ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් මුද්‍රණය කරපු මාත්‍රාව ගන්න පිළිවෙල ඒගොල්ලෝ දෙනවා නිවැරදි මාත්‍රාව අනුගමනය කරන්නත් කියලා තියෙනවා නිවැරදි මාත්‍රාව තමයි ප්‍රධාන කෑම වේලකට මිනිත්තු 20කට පෙර තමයි මේක ගන්න ඕනේ මේ කොහොමද ගන්න කියලා තියෙනවා හැදි ඒ කියන්නේ කොවිඩ් ඇඟේ තියෙන කෙනෙක් නම් වැඩිහිටියන්ට අවුරුදු 10ට වැඩි අයට මිලිලීටර් 15ක ප්‍රමාණයක් තමයි ගන්න කියන්නේ දිනකට 3 වරක් ප්‍රධාන කෑම වේලට විනාඩි 20කට පෙර මිලිලීටර් 15 ගන්න ඒ වගේම කොවිඩ් හැදිලා නැති කෙනෙක් නම් මේක ගන්න කියනවා මිලිලීටර් 20 බැගින් හැදිලා නම් 15 ගන්න 3 වතාවක් හැදිලා නැත්නම් මිලිලීටර් 20 ගන්න දින 3කට සැරයක් දිනපතා පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ හැදිලා නැත්නම් දින 3කට වරක් රාත්‍රී කෑමට පෙර තමයි ගන්න ඕනේ බෙහෙත අවසන් වෙනතුරුම බොන්න ඕනේ බෝතලේ ඒ වගේම කුඩා ළමුන්ට මේ ළමුන්ගේ කාණ්ඩ කිහිපයකට බෙදලා තියෙනවා මාස 3 දක්වා ඊට පස්සේ 4 ඉඳන් 6 දක්වා ඒ වගේම 7 ඉඳන් 12 දක්වා ඒ වගේම අවුරුද්දේ ඉඳන් අවුරුදු 2 දක්වා අවුරුදු 3 ඉඳන් අවුරුදු 4 දක්වා අවුරුදු 5 ඉඳන් අවුරුදු 6 දක්වා සහ අවුරුදු 7 ඉඳන් අවුරුදු 9 දක්වා ඒ ළමයිගේ වයස් කාණ්ඩට බෙදලා දෙන මාත්‍රාවේ මිලිලීටර් ප්‍රමාණය 1 සිට මිලිලීටර් 10 දක්වා පරතරය වෙනස් වෙනවා ඒක මේකේ පැහැදිලි සඳහන් කර තියෙනවා දෙන්න අවශ්‍ය ප්‍රමාණය ඒ වගේම කිය යුතු විශේෂම දෙයක් තියෙනවා දැන් මේ අහිතකර ආහාර කීපයක් තියෙන මේක පාවිච්චි කරනවා දැන් ගොඩක් අය කියනවා විටමින් C නිතරම ගන්න දිනපතා කියලා හැබැයි මේ බෙහෙත බොනෝ නම් විටමින් C ගැනීම සපුරා තහනම් විටමින් C වගේම පැඟිරි වර්ග කන්න බෑ දෙහි දොඩන නාරං ලෙමන් නැඹු තියෙන කිසිම දෙයක් පැඟිරි වර්ග කන්න බෑ ඒ වගේම තැඹිලි බොන්න බෑ විටමින් C මොදෝපු කිරි වගේම යෝගට් අයිස්ක්‍රීම් වර්ග සහ ශීතකල බීම වර්ග වලින් වැළකී ඉන්න මේ බෙහෙත ගන්න අත ගන්න කාල සීමාව තුළ එතකොට තමයි 100% ප්‍රතිඵල මේ ඔබට ලබා ගන්න පුළුවන් ඉතින් මේ බෙහෙත ඔබට මිලදී ගත හැකි තැපල් මාර්ගෙන් නම් තවම ඒගොල්ලෝ යවන්න ක්‍රමයක් හදලා නැහැ අර මම කියපු ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙන ලංකපුර වෙදමැදුර අම්බලන්ගොඩ හෝ ලංකපුර වෙදමැදුර නිට්ටඹුව ඒ වගේම ලංකපුර වෙදමැදුර අනුරාධපුරේ යන තැන්වල පිහිටලා තියෙනවා අපිට ඒ තැන්වලට ගිහිල්ලා මිලදී ගත හැකි මේ ඖෂධය ඔබට හොයලා බලන්න පුළුවන් මේකෙන් සුවපත් වෙච්ච විශාල සංඛ්‍යාවක් ඉන්නවා ඒ වගේම මෙතුමිය මේ අර ඩෙන්ගු වලට බෙහෙතක් හදලා තිනවා ඒකත් ඉතාම සාර්ථක වුණ පේටන්ට් බලපත්‍රයක් ඉදන් ලබාගෙන තිනවා මේ එම් බෙහෙතට ඒ වගේ මේ බෙහෙතටත් ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැති හිමිලා තිනවා එහෙනම් කිසිම පැකිලීමක් නැතුව භාවිතා කරන්න පුළුවන් බෙහෙතක් කියලා නිර්දේශ කරන්න පුළුවන් ඉතින් මම දුරකථන අංකය දෙන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කන්ටැක්ට් නම්බර් ටික එතුමිය සම්බන්ධ කරගන්න පුළුවන් විදිය විස්තර වැඩි දිරවන්නම් අලුත්වල අම්බලන්ගොඩ ලංකපුර වෙදමැදුරේ දුරකථන අංකය 091 79 14 202
හිදුව යනුවක හැත්තනමයි දාහතරයි දෙසිය දෙක ඒවගේම ජංගම දුරකථනයක් තියෙන බිඳුව හතයි හතයි අසූපහයි අසුවයි හාරසි හැත්තේ හතර යන අංකවලින් තාමතර වැඩිපුරගට විස්තර දැනගන්න පුළුවන් ඉතින් ඔබටත් පුළුවන් මේක දන්න කෙනෙක් ඉන්නවා මේක ඉතා විශාල පින්කමක් ඇත්තටම කියනවා නම් මේක වැළඳුන කෙනෙක් හෝ ආශ්‍රිත ආශ්‍රිතෙක් හෝ ආසාදිතෙක් හෝ නැත්තම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න ඒකත් වඩා පින් එකතු වෙන වැඩක් වේවි එහෙනම් අද වීඩියෝ වඩාත් වැදගත් එකක් කියලා මම හිතනවා ඉතින් ඔබටත් පුළුවන් මේක ලයික් කරලා ෂෙයා කරන්න channel එක subscribe කරන්න එකද එහෙනම් ඔබට නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරමින් ගිහිල්ලා එන්න. ඊළඟ වීඩියෝ එකෙන් තව බෙහෙතක් තියෙනවා මම ඒක ඊළඟ වීඩියෝ එකකින් අරන් එනවා. මේ වගේම හොඳ සාර්ථක බෙහෙතක්. එහෙනම් ඒ බෙහෙතත් අරන් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්. අයිබෝ.